රුක්ෂානා කිය. දැන් අපි ඔබව නර්තන ශිල්පිනියක් විදිහට දකිනවා. රංගන ශිල්පිනියක් විදිහට දකිනවා. ලස්සන ලස්සන ෆොටෝ ෂූට්ස් වලින් උඩරට මනමාලියක් විදිහට දකින වෙලාවල් තියෙනවා. TF මගේ 78%ට වඩා වැඩි කැලින් බේබි ලංකාවේ සෞඛ්‍ය ආරක්ෂිතම බේබි සබන්. දැන් සාමාන්‍යයෙන් අපි පුංචි කාලේ ඉඳන් හීන දකිනවනේ කවුරු හරි කෙනෙක් වෙන. දැන් සාමාන්‍යයෙන් ඉස්කෝලේදී කවුරු හරි අපෙන් ඇහුවොත් අනාගතේ කවුරු වෙනද කැමති කියලා අපි නිකන් ඔය කටටාවට කියන ડોක්ටර් කෙනෙක් වෙන, ලෝයර් කෙනෙක් වෙන එහෙම කියනවා. ඔයා පුංචි කාලේ ඉඳන් හිතන් හිටිය තැන දදී ඉන්න නැත්නම් අහම්බෙන්ද ශේෂ්ත්‍රයට එන්නේ? අහම්බෙන්වත් නෙමෙයි. පාසලේදී ගොඩක් ලාවට ඔය වේදිකා නාට්‍ය වලට සම්බන්ධ වෙලා තියෙනවා. හැබැයි තියන ලොකු චරිත ලැබිලා නැහැ. ඉතින් පොඩි පොඩි ඒවා තමයි ලැබුණේ. ඉතින් නමුත් ආසාව තිබ්බා. ඒ කියන්නේ කලාව කියන දෙයට ආදරේ ආසාව තිබ්බා. නමුත් අනාගත බලාපොරොත්තු තිබ්බේ ගුරුවරියක් වෙන්න. නමුත් ඉතින් ඉබේම ඒ පැත්තට යොමු වුණා. සාහසාව ඔස්සේ ඉතින් තාමත් උත්සාහ කරනවා අපි. ඒ යම් දෙයක් අපි බලාපොරොත්තුවක් හරි අපි අතහැරලා දැම්මොත් එහෙම ඒක අපිට ඉෂ්ට කරගන්න හම්බ වෙන්නේ නැහැ නේ. ඉතින් හරි දුෂ්කර ගමනක් ඇත්තටම. සංගීතය හෝ වේවා, කලාව හෝ වේවා, නර්තනය, මේ හැම දෙයක්ම හදාරන්න ඕනේ ඉතින් ඉදිරියට යන්න. මම විශ්වාස කරන දේ ඒක. ඉතින් ඒක හරියටම කරලා තියෙනවා. ඔබ සෑම දෙයක්ම හදාරලන්නන්ගේ ශේෂ්ත්‍රයට ආවේ. ඔව්. නේද? සෙමිස්ටර්ලින් නෙමෙයි. නේද? ඒක වටිනවා. ඒක ඉඳලා ඔබ සතු ගොඩාක් ගුණාංග තිබෙනවා. රොමීනියන්ට සැලකීම, ඔබේ හැකියාවල් මේ හැම දෙයක්ම අපි උනත් ඇයගෙන් මම මගේ ගීත ගලත් මම සම්බන්ධ කරා. නිගල කිව්ව පොඩි මේ රංගනේ සඳහා ඇය බොහොම සතුටින් බොහොම ආදරෙන් ඒකට පැමිණේ. කියන්නේ හැම ශේෂ්ත්‍රය තුලත් ඇය ගොඩක් අයට සහයෝගය ලබා දෙමින් යනවා. ඒ වගේම ගුරුවරයෙක් විදිහටත් දුවා දරුවන්ට හොඳ අධ්‍යාපනයකුත් ලබා දෙනවා.